එළබෙන 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළා. ඒ ඊයේ මැදම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඇමති බන්දුල මාධ්‍යට ඇවිත් අත්‍යවශ්‍ය සේවා ගැනත් පැහැදිලි කළා. ඒ අනුව වරාය නැවතුට සෞඛ්‍යංශ අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහන ආදියයි අත්‍යවශ්‍ය සේවාවන් යටතට ඇතුළත් වුණේ. රට තුල අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන්නට उदाहरण वशं वराय नवतोट सौख्यांश अत्यावश्य आहार पान बेदारी कृषि कार्मिक द्रव्य प्रवाहन अनादि अत्यावश्य सेवा पवत्तगनयाम पमन खनिज तेल नीतिगत संस्था मगिन डीजल ला पेट्रोल लबादेन आतर अनिकुत सियलू मांस बिसिंग तम तमंगी निवेश्वल सीट राजकारी खट्यूतु किरीमें मे दुष्कर अवस्था वेदी खनिज तेल परिभोजने सीमा किरीम संद अवश्य पियवरट सहाय बेनलेस इला सीटी ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළව අද ඉන්ද්‍ර නිකුත් කිරීම ආරම්භ වුණා. ඒ යුද හමුදා අධීක්ෂණ යටතේ. දේවසේවා කියන්නේ අපිටත් මේක අත්‍යවශ්‍යයි වන්. අපි රැකියාව වලට යන එක, අපි ළමයි කන්න බොන්න ගන්න එක. මොකද ඒක මේ පිටින් කවුරක්වත් කියලා දෙන්නේ නැහැ අපිට ඒක. ඒකත් අත්‍යවශ්‍යයි. හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි මේක. අනේ මන් දන්නේ කියන්න දෙයක් නැහැ. මේ සෞභාග්‍ය දෙයක්ම තමයි ගෝඨාභය මේක. ගෝඨාභය තමයි මේක කෑවේ. රට පාලනය කරන්න බැරි නම් යන්න ඕනේ මේක දාලා. අපි ඡන්ද දුන්නා. ඔය විනිසුන් රටে පවතින උග්‍ර තෙල් අර්බුදයත් එක්ක ටෝකන් නිකුත් කිරීමට බලශක්ති ඇමතිවරයා පසුගියදා කටයුතු කළා. ඒත් සමග ටෝකන් අනුව ඉන්ධන බෙදා හැරීමටයි යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළේ. කෙසේ වෙතත් දින ගණන් පෝලිම්වල රැඳී සිටිය ජනතාව මේ පිළිබඳව පළකලේ මෙවන් අදහසක්. ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුවක්. ගැන ටෝකන් දෙන එක හොඳයි තමයි. හැබැයි තෙලුත් දෙන්න ඕන. ටෝකන් දෙන්නවත් මේ මොහොතේ ඔවුන්ගේ පරිපාලන විදිහ අසාර්ථකයි. එක පොතයි තියෙන්නේ. පෝලිම් 3යි. මේ ටෝකන් ක්‍රමයේ හේතුවෙන් බොහෝ පිරුම්හල් අසල උණුසුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. පෝලිමේ හිටපු දෙන තියෙන ටෝකන් එක නෙමෙයි තියෙන්නේ. අපි පෝලිමේ හිටියේ 80 ගණන් වල. දැන් මේ ටෝකන් එකේ තියෙන අංකය 92. එතකොට මේ ටෝකන් එකත් විධිමත් විදිහට වෙන්නේ නැහැ තාම. මට පේන විදිහට. ටෝකන් එක මහා විකාරයක්. මේ කිසි තේරුමක් නැති වැඩක් මේ. දැන් මේ රෙජිස්ටර් කරනවා කියන මේ රෙජිස්ටර් කළේ නැහැ. මේ නිකන් දුන්නා විතරයි ටෝකන් එක. ඊළඟ මම පෙට්‍රල් ගානවා. ඇත්තම ගානක් ඇති වෙලා ඒ. අවුල නැහැ ටෝකන් එක කී දෙනවන්නේ. දුන්නොත් හොඳයි. මේ අතර ඉන්ධන හිඟේ හේතුවෙන් ජීවිතයක් අහිමි වූ අවාසනාවන්ත පුවතක් කල්පිටියෙන් වාර්තා වුණා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමට පමා වීමත් සමග මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ජීවිතෙන් කවුරු වන්දි කෙවුවත් තවම ඒ කිසි දෙයකට නිසි විසඳුමක් දෙන්න බලධාරීන්ට හැකි වෙලා නැහැ. වාහනයක් තිබුණේ නැහැ. පවතින ඉන්ධන හිඟයත් සමග ප්‍රවාහනය දැන් බිඳ වැටි අවසන්. ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ නිසාම තම දෛනික රාජකාරී වලට පාපෙදිය භාවිතා කරන්නත් බොහෝ ජනතාව පෙළඹිලා. මේ වාහනෙන් දැන් බයිසිකලට වැටලා තියෙන්නේ මම දිනදා කටයුතු කරගන්න හරි අපහසුයි. මේ කාලෙට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම නෙවෙයි. දැන් මේ මෙතර නීති විරෝධී ලෙස ඉන්ද්‍ර රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක වැටලීමට මාරවිල පොලිසිය කටයුතු කර තිබෙනවා. ඉන්දර හිඟයත් සමග රට පුරාම තවමත් ජනතාව දිගු පෝලිම් වල. කොහොම
වුණත් ඉදිරි සති දෙක තුලත් ඉන්ධන පිරවුම් හලවලට ඉන්ධන ලැබෙන්නේ නැති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ පවසන්නේ. මාධ්‍ය මගින් තමයි දැනගන්න ලැබුණේ මේ අත්‍යවශ්‍ය වන පමණයි මේ ඉන්ධන නිකුත් කරන්න කියලා. නමුත් අපිට ඉන්ධන පිරවුම් හලවලට එවැනි තත්ත්වයක් තියෙනවා කියන එක අපිට තාම දැනුවත් කරලා නැහැ. අද දවසේ මොනවා හරි ඉන්ධන පිරවුම් හලක් විතර ඉන්ධන යවෙනවන යවෙන්නේ 95 ඔක්ටේන් එකයි. සමහර විට ඩීසල් සුළු ප්‍රමාණයක් ඉන්ධන පිරවුම් හල විතර හෝ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කරන්න පුළුවන්. ඒක නිසා මම නැවතත් කියන්නේ මහා ජනතාව ඉන්ධන පිරවුම් හල් තුල පෝලිං වල රැඳී සිටීමෙන් තමුන්ගේ කාලයත් නිරපරාදේ කාලය ගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අනිවාර්යයෙන්ම ඉන්ධන පිරවුම් හල් වලට ඉන්ධන ලැබීමේ ප්‍රවණතාවයක් නැති තත්ත්වයක් තමයි ඉදිරි සති දෙක තුල තියෙන්න පුළුවන්. ඊයේ රාත්‍රී 12ට තමයි දැනගන්න හම්බුනේ මේක අත්‍යවශ්‍ය සේවයන් සඳහා විතරක් නිකුත් කරන්න කියලා. නමුත් ලංකාවේ කිසිම පිරවුම් හලකින් එහෙම සීමාවක් කරලා නැහැ තෙල් ලබා දීම. ඒ අවශ්‍ය මුදල් ගෙවලා අපි ඉන්වොයිස් එක වැඩිලා බලාගෙන ඉන්නේ කොයිලාද තෙල් එන්නේ කියලා. නමුත් අපි දන්නවා IOC සමාගමෙත් ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවෙත් අවශ්‍ය ප්‍රමාණයට තෙල් නිකුත් කිරීම. අපි කියන්නේ මේ අවශ්‍ය ප්‍රමාණය කියන්නේ මේ පසුගිය කාලේ යම්කිසි ක්‍රමවේදයක් යටතේ තෙල් නිකුත් කරා ඒ ක්‍රමයටවත් තෙල් නිකුත් කරන්න තෙල් නොමැති බව තමයි අපිට මේ අවස්ථාවේදී පෙනී මේ අතර ඉන්ධන හිඟය නිසාම විදුලි කප්පාදුවත් තවමත් ක්‍රියාත්මකයි. අදත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. කාංචන විජේසේකර අමතිවරයාට අමතක වෙලා තිබෙනවා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන්න. මේක හැමදාම සිදුවන දෙයක්. ඒත් අද විදුලි බල මණ්ඩලයේ සේවකයෝ රාජකාරීට වාර්තා කරන මේ රටේ ජනතාවට මේ අවම සේවයවත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අවශ්‍ය කරන ඩීසල් ටික නැති නිසා. ඒ වගේම හෙට දවස් තුල සමස්ත රටේම විදුලි බල සේවාව සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඒක අපි කල්තියා කියන්න ඕනකොට තිබෙනවා. දැන් ආණ්ඩුව තීන්දුවක් ගත්තා ජූලි 10 වෙනිදා වෙනකන් මේ අරමුදේ තියෙනවා විශේෂම තෙල් දෙන්න බෑ කියලා. අපිට මතක් වෙනවා අප්‍රේල් මාසේ 5 වෙනිදා ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අප්‍රේල් මාසේ 5 වෙනිදා සිට මේ රටේ විදුලි විසන්දීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අප්‍රේල් මාසේ 5 වෙනිදාන් පස්සේ අකණ්ඩ විදුලිය දෙනවා කිව්වා වගේ තමයි ජූලි මාසේ 10 වෙනිදාන් පස්සේ මේ රටේ ජනතාවට ගෑසුයි තෙලුයි දෙනවා කියලා කියන්නේ. ඉතාමත්ම පැහැදිලි රට අරාජිකයි. රට මෙතනින් එහාට යන්න බෑ.